ඇත්තොත් යන්න පුළුවන් තත් එක තියෙන සමහර තැන්වල තියෙනවා අර බිත්ති කුපුරලා වගේ තියෙනවා. එතකොට ඒක ඒගොල්ලන්ට යම් අවදානමක් තියෙනවා ඒකට යාම. එහෙම නැති තැන්වල ගංගොතුරෙන් යට වෙලා සාමාන්‍ය හානි තියෙන අය ඒගොල්ලෝ දැන් ගොඩක් අය නැවත ආපහු පිටපතන් වලට ගිහින් තියෙනවා. අතර එකල එකම් දෙන්නගේ එක්කෙනෙකුට දීලා මම කතා කරලා තියෙනවා. බඩු ටික ලෑස් කරන්නයි කියන. එතකොට අපිට ඔන්න දැන් අක්කර 10ක් කියන්නේ පර්චස් 1600ක් නේ. පර්චස් 1600න් පර්චස් 500ක් ගියත් මාර්ග සහ අනිත් ඒවාට තව පර්චස් 1100ක් තියෙනවා. ඒකේ පාර තියෙනවා. පාර දෙකෙන් තියෙනවා. නෑ ප්‍රජාශාලාවකට අර එහෙම එහෙම යවුවහම පස්සේ තුන 1100ක් කියන්නේ බජට් 10 ගන්න දුන්නත් 110කට දෙන්න. නිවාස ණය අරගෙන හදපු ගෙවලුත් තියෙනවා නේද අතට නේ. නිවාස ණය අරගෙන හදපු ගෙවල් තියෙනවා. මේ මිනිස්සුන් දැයි. නෑ නෑ එහෙම නෙමෙයි මම බැලුවේ. මේ නර්ඩ් එකේ ඔගලංගේ ඩිසයින්ස් තියෙනවනේ. ඒක බලන්න නර්ඩ් එකේ කොහොමද හරියන්නේ කියලා. මම බලන්නේ ජාතික නිවාස එකේ මුදලක් ඔගලන්ට දීලා නර්ඩ් එකට. නර්ඩ් එක ලව්වා ගෙවල් ටික හදන්න ස්කීම් එක. එතකොට සියලුම පහසුකම් ටික ජලනලයි මේ මොනවාද වේස් වෝට යන වැඩයි ඔක්කොම හදලා ආදර්ශ ගමක් හැටියට හැදුව හැකි එතන 100ක් 150ක් පදිංචි කරවන්න. දැන් මේ වෙලාවේ තියෙන්නේ ඉස්සෙල්ලා මිනිසුන්ට කනබුර ටික දෙන්න ඕනේ. ළමයිව ඉස්කෝලේ අරින්න ඕනේ. පාරවල් ටික ගමනාගමනට දාන්න ඕනේ. විදුලිය දෙන්න ඕනේ. ඒවට තමයි ප්‍රමුඛතාවය දීලා තින්නේ. අපි ඉස්සෙල්ලම පටන් ගත්තොත් කන්ද රිටර්න් කරන්නයි කියලා හිටන් අර එකක්ව කරන්න හම්බෙන්නේ නැහැ සල්ලි තින්නේ. ඔය හැම එකම කරන්න සල්ලි එපා. ඉතින් ඒක අනුපිළිවෙලට අපි කරගන්න ඕනේ. ඒකයි මේකේ රිපෝට් එක ඒවි. ඊට අමතරව මම කතා කරන්නම් වයිස් චාන්සලර්ට කතා කරලා පෙරදින් අපිත් ඇයත් ඉන්න. ඔව් කතා කළා මං විද්‍යාඥයෝ ටික අඳුරනවානේ අපිත් එක්ක වැඩ ගන්නවානේ. මං කතා කළා ඒගොල්ලන්ගේ ටීම් එකක් කරලා දෙවෙනි සෙකන්ඩ් ඔපිනියන් එකක් ගන්න. දෙවෙනි මතයක් ගන්න. ඔව් එතකොට ඒක අනුව අපි ඒගොල්ලන්ට කියමු සැලසුම් කරලා දෙන්නයි කියලා මොකද්ද කරන්නේ කියලා. මම කවදාවත් කැලයක් කපන්න නම් එපා. ගන්න නැතුව ඔව් ගෑස් නැතුව බින්න ඕක කරලා. එයාගේ තුමනාව තියෙන මේක කොම ක්‍රමෙන් හරි. නෑ නෑ. එතකොට නගරෙ ගෙනියන්න ඕනේ නැහැ කොහෙද? මෙහෙම තියන්න පුළුවන්. ඒක තමයි. නගරෙ කොහෙද ගෙනියන්න ඕනේ නැහැ. ඒකමයි උමනාව තියෙන්නේ. තමයි ඕන නැහැ. නගරෙ එහෙමම තියාගෙන සංරක්ෂණය කරගත්තා නම් හරි. එන්න ඒක තමයි ඕන. ඒක මොකක් හරි වෙන්න බින්න. ඒකට අපිට සුමානියක් දෙකක් යාවි ඉස්සෙල්ලා අර වර්තා වාරගෙන. ඊට පස්සේ විශ්වවිද්‍යාලෙත් ගම් අරගෙන ඒගොල්ලන්ගේ ඇස්තමෙන්තුවක් එක්ක වෙන ටික ගම් මෙන්න මේකයි කරන්නේ. පස්සේ නෑ. ඔය වගේව තමයි අපි මේ විදේශ ආධාර ගන්න යන්නේ. දැන් මේකට මිලියන කතා කරලා කීයකින් ඉවර වෙයිද දන්නේ. ඒක ආණ්ඩුවේ තියෙන සල්ලි වලින් කරලා පරිමහන්න බෑ. දැන් විදේශ රටවල් ගණනාවක් හදවන්න තීන්දුව කළේ තියෙනවා තව සමාන දෙයකදී. ඒතර මේව ඔක්කොම එකතු කරලා මේවා ව්‍යාපෘති හැට අපි තුමු දැන් ජපානයේ කැමති නම් මේක බාර ගන්න. හරි. ඒගොල්ලන්ට බාරද? එතකොට කලින්ම ඒගොල්ලන්ගේ මෙන්ෂන් දෙන්න ඔක්කොම ඇවිල්ලා ඒගොල්ලෝ වැඩි හරි කරා.
ඔක්කොම වැඩි.